আরে ইতিং වැඩි කතාබහක් ඕනේ නැහැ. ඔගොල්ලෝ එකතුලා ඉන්නේ 2024ට අදාළ ක්ලාස් එකක් වුණාට 2023 ළමයින්ට සහභාගී වෙන්න පුළුවන් ක්ලාස් එකක්. පැහැදිලිද? හරි. ඉතින් ඔන්න මම ඉස්සල්ලාම ළමයි මගේ මම ලහිරු සාරංග හරිද ඔන්න අලුතෙන් ආපු ළමයි ඉන්නවනම් මම ලහිරු සාරංග. ඉතින් මම මගේ ෆෝන් නම්බර් එක මම බෝඩ් එකේ ලියනවා වට වැදගත් වගේ නා අනිවාර්යෙන් මේ සේව් කරගන්න අනිවාර්යෙන් සේව් කරගන්න සහ අපේ ගෲප් වලට ඇඩ් වෙන්න ඇඩ් වෙලා ඔයාගේ වැඩ ටික කරගන්න අලුතෙන් ආපු ළමෙක් ඉන්නවනම් මේ නම්බර් එකෙන් පුළුවන් අපව කන්ටැක්ට් කරගන්න. පැහැදිලිනේ? හරි. ළමයි අපි අද කතා කරන්න යන්නේ 2024 පාඩමක් අනිවාර්යයෙන්ම 2023 ළමයින්ටත් වැදගත් වෙන පාඩමක්. ඒක තමයි හැකියා මායිම. නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය එහෙම නැත්නම් හැකියා මායිම. හරිද? ප්‍රොඩක්ෂන් පොසිබිලිටි කර්ව් සමහරු කියනවා PPC කියලා. හරිද? හරි. දැන් අනිවාර්යෙන් ළමයි මේ පාඩමේ තියෙන වැදගත්කම කියන්නේ මේකෙන් අනිවාර්යයෙන්ම පළවෙනි ප්‍රශ්නේ දැන් ඔයගොල්ලෝ දන්නවා. इकोन पेपर के पलिन प्रश्ने हेदेन्ने आर्थिक विद्या हेदेन्नीम आर्थिक पद्धति निष्पादन संपत् हेकिया मायम तो हेकिया मायम की प्रश्ने मे पाड़ पलिन प्रश्ने लखुन विस्त हेदि लखुन हतर पहा अनिवार्य वेदगत कमक दंड पाड़ ये सह एम सी क्यू लमय मे एम सी क्यू तुना हतर पिदर एन पाड़ तमय होया मे नहीं गंडे अन्न अरे अरे හරි ඔන්න එහෙනම් ළමයි මේ අපි ලෑස්තිවම පාඩමට අපිට ඉස්සල්ලාම තියෙන්නේ නිෂ්පාදන හැකියාව ඉගෙන ගන්න. අපි මේ පාඩමට එමු. නිෂ්පාදන ඔන්න දැන් ටියුට් එක නැති කට්ටිය මේක කොලේක හරි ලියා ගන්න. අපි හැකියා මායිමට යන්න කලින් නිෂ්පාදන හැකියාව ඉගෙන ගන්න ඕනේ. හරි මේකයි කතාව. निष्पादन हैुक्त है उपरीम उपरीम प्रमाण पना उपरीम पुलवा उपरीम निष्पादन है उपरीम प्रमाण निष्पादन उपरीम सेवा प्रमाण मेकट वेडवा उपरीम प्रमाण करना මෙන්න මේ රටකට නිපදවන්න පුළුවන් උපරිම භාණ්ඩ ප්‍රමාණයට අපි කියන ළමයි මොකක්ද නිෂ්පාදන හැකියාව ප්‍රොඩක්ෂන් පොසිබිලිටි එක තේරෙනවද ඔස්සන් පැහැදිලිද ඔස්සන්
ආර්ථිකයක සේවා නියුක්ත කළ හැකි සියලුම සම්පත් වැඩ ගන්න පුළුවන් හැම සම්පතකින්ම උපරිම වැඩ ගත්තාම හදන ප්‍රමාණය. හරි සරලයි. එතකොට නිෂ්පාදන හැකියාව ඔහොමම පාඩම් කරගමු. කිසියම් ආර්ථිකයක සේවා නියුක්ත කළ හැකි සියලුම සම්පත් කාර්යක්ෂම උපයෝජනය කළ විට එම ආර්ථිකයේ නිපදවිය හැකි උපරිම භාණ්ඩ හා සේවා ප්‍රමාණයට අපි කියනවා නිෂ්පාදන හැකියාව. එහෙම නැත්නම් විභව නිමවුම. හැදෙන්නේ නෝට් එක දාගමු ළමයි. ටියුට් එකේ තියෙන කට්ටිය හයිලයිට් කරගන්න පුළුවන්. ආර්ථිකයක් සතු මොකද්ද? ආර්ථිකයක් සතු සේවා නියුක්ත කළ හැකි සියලුම සම්පත් කාර්යක්ෂම උපයෝජනය කළ විට නිපදවිය හැකි භාණ්ඩ හා සේවා නිපදවිය හැකි උපරිම භාණ්ඩ හා සේවා ප්‍රමාණයට අපි කියන ළමයි නිෂ්පාදන හැකියාව. මේක විභව නිමවුම ලෙස හඳුන්වයි. මෙතනින් එහාට හදන්න බෑ. මෙතනින් එහාට හදන්න බෑ. මොකද නම් මිනිස්සුත් උපරිම වැඩ අරගෙන ඉන්නේ සහ උන්ගෙන් උපරිම වැඩක් ගන්න. මෙතනින් එහාට හදන්න බෑ. එතකොට ළමයි ඔයා ඊළඟට ඉගෙන ගන්න ඕන දේ සර් නිෂ්පාදන හැකියාව කියන එක තමයි උපරිම ප්‍රමාණයනේ. එතකොට ඇත්තටම හදන ප්‍රමාණයත් ඒ ගානවද? නෑනේ ළමයි. දැන් මෙතන අපි කියනවානේ උපරිම ප්‍රමාණය. දැන් නිෂ්පාදන හැකියාවට යනවා කියන්නේ උපරිම ප්‍රමාණය හදනවා කියලානේ. ඒක වෙන්න නම් ළමයි කොන්දේසි දෙකක් වෙන්න ඕනේනේ. අපි ඉස්සෙල්ලා මේක කතා කරගෙන ඉන්නේ. මෙතෙන්ට එන්නේ කියන්නේ උපරිම භාණ්ඩ හා සේවා ප්‍රමාණය හදන්න නම් කොන්දේසි දෙකක් ඉෂ්ට වෙන්න ඕනේ. එකක් තමයි මොකද්ද? මොකද්ද ළමයි? පළවෙනි කොන්දේසිය මොකද්ද? කල්පනා කරන්න. වාගේ ටියුට් එකේ තියෙනවා. පූර්ණ සේවා නියුක්තිය. පූර්ණ සේවා නියුක්තිය කියන එක මම කිව්වනේ වැඩ ගන්න පුළුවන් හැමෝම වැඩට යන්න ඕන. දෙවෙනි එක පූර්ණ නිෂ්පාදනය. හරිද? පූර්ණ සේවා නියුක්තිය සහ පූර්ණ නිෂ්පාදනය කියන්නේ නිෂ්පාදන හැකියාවට යන්න නම් උපරිම ප්‍රමාණයෙන් වැඩ ගන්න ඕනේ සහ තියෙන වැඩ ගන්න පුළුවන් හැම සම්පතකින්ම වැඩ ගන්න ඕනේ. ඒ වගේම ඒගොල්ලොන්ගෙන් උපරිම වැඩ ගන්න ඕනේ. පැහැදිලිද? තේරුණාද දුස්තර්? ඉක්මනට පොඩි මැසේජ් එකක් දාමු. සර් තේරුණා. මෙතනින් එහාට හදන්න බෑ. රටකට මෙතනින් එහාට හදන්න බෑ. පැහැදිලිද? හරි. එහෙනම් ළමයි ලියමු අපි දැන් ඊළඟ පොයින්ට් එක. නිෂ්පාදන හැකියාව අත්කර ගැනීම සඳහා යුතුයද කොන්දේසි දෙකකි. නිෂ්පාදන හැකියාව අත්කර ගැනීම සඳහා යුතුයද කොන්දේසි දෙකකි. පූර්ණ සේවා නියුක්තියයි පූර්ණ නිෂ්පාදනයයි. හරි, මේ කොන්දේසි දෙකම අය අපි ඉස්සරහට කතා කරනවා. අපි එතකොට බලමු. හරි, අපි දැන් ඊළඟට කතා කරන්න යන්නේ මොකද්ද නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය කියන්නේ කියලා. නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය කියන්නේ මම ඔයාලට සරලවම කියන්නම්. හරිද? මේක අපි ඉස්සරහට ඉගෙන ගමු. නිකන් සරලව කියන්න දැන් මේ නිෂ්පාදන හැකියාව තියෙන්නේ මෙන්න මේ නිෂ්පාදන හැකියාව වක්‍රකින් නිරූපණය කරන එකට තමයි අපි කියන්නේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය. රටක නිෂ්පාදන හැකියාව වක්‍රයකින් පෙන්වන එක, ප්‍රස්ථාරකින් පෙන්වන එකට අපි කියන ළමයි නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය. එතකොට මේකෙන් පෙන්වන නිෂ්පාදන හැකියාව මේ තියෙන රටේ උපරිම භාණ්ඩ හා සේවා ප්‍රමාණ නිපදවිය හැකි උපරිම භාණ්ඩ හා සේවා ප්‍රමාණවල අදාළ සංයෝග යాగරපු රේඛාව. මෙතනින් එහාට හදන්න බෑ. මේක තමයි නිෂ්පාදන හැකියාව. පැහැදිලිද? ඒලා ළමයි නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය කියන එකට අපි ඉස්සරහට හරින විවචන බලාගමු. දැන් ගොඩක් කට්ටිය නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය කියන්නේ මොකද්ද කියලා කිව්වහම දන්නේ නැහැ. මෙන්න සරල අදහස. රටක නිෂ්පාදන හැකියාව ප්‍රස්ථාරකින් පෙන්වන එක. හැබැයි විභාගෙට එහෙම ලියන්න බෑ. අයිඩියා එක තියාගන්න. හරිද? හරි, මම ටියුට් එකේ පිළිවෙලට යන්නම්.
හරි. කට්ටියෙන් බලාගමු. හරි, ඉස්සලාම් පූර්ණ සේවා නියුක්තිය කියන්නේ මොකක්ද කියලා තියෙනවා ළමයි. පූර්ණ සේවා නියුක්තිය කියන්නේ මොකක්ද කියලා ලියාගමු. දැන් ටියුට් එක නැති කට්ටිය කොලේක ලියාගන්න. මොකද මම ඔයාට ඊට පස්සේ ටියුට් එක දෙන්නම් අනිවාර්යෙන්. හරිද? ඉවරලා මට මැසේජ් එකක් දාන්න, මම ඔයාට ටියුට් එක දෙන්නම්. ළමයි පූර්ණ සේවා නි දැන් මම කියවන කොන්දේසි දෙකක් තියෙනවා කියලා. කොන්දේසි දෙකක් කියන්නේ මේ දෙක ඉෂ්ට වෙන්න ඕන රටක මේ නිෂ්පාදන හැකියාවට යන්න. එතකොට පූර්ණ සේවා නියුක්තිය කියන අදහස මොකද්ද? නිෂ්පාදනයට යොදාගත හැකි සියලුම සම්පත් නිෂ්පාදනයට යොදවීම. නිෂ්පාදනයට යොදා ගන්න පුළුවන් සියලුම, ඒ කියන්නේ ළමයි රටක ඉන්න නිෂ්පාදනයට යොදා ගන්න පුළුවන් සියලුම සම්පත්. උදාහරණයකට රටක ඉන්න ළමයි එක්ක නෙමෙයි වැඩ කරන්න පුළුවන් හැම එකම යොදාගත්තාම අපි ඒකට කියනවා පූර්ණ සේවා නියුක්තිය. ලියමු. පූර්ණ සේවා නියුක්තිය කියන්නේ ආර්ථිකයේ දැනට සිටින, ආර්ථිකයේ දැනට සිටින, ආර්ථිකයේ දැනට සිටින නිෂ්පාදන කටයුතු සඳහා යොදාගත හැකි සියලුම සම්පත්. නිෂ්පාදන කටයුතු සඳහා යොදාගත හැකි සියලුම සම්පත්. දැන් මේක මිනිස්සු පැත්තෙන් විතරක්ම නෙමෙයි, යන්ත්‍ර පැත්තෙන්, ඊට පස්සේ භූමිය පැත්තෙන්, ඒ වගේනුත් ගන්න පුළුවන්. හරිද? සේවා නිෂ්පාදන සඳහා යොදාගත හැකි සියලුම සම්පත් සේවා නියුක්ත කිරීමයි. නිෂ්පාදන සඳහා යොදාගත හැකි සියලුම සම්පත් සේවා නියුක්ත කිරීමයි. හරිද? පූර්ණ නිෂ්පාදනය කියන්නේ, පූර්ණ නිෂ්පාදනය කියන්නේ, පූර්ණ නිෂ්පාදනය කියන්නේ එම සම්පත්වල උපරිම ඵලදායිතාවය ලැබෙන පරිදි. ඒ කියන්නේ එයාගෙන් වැඩ ගන්න පුළුවන් උපරිම ප්‍රමාණයෙන් වැඩ ගන්න එක. උපරිම ඵලදායිතාවය ලැබෙන පරිදි. සේවා නියුක්ත කිරීමයි. නැත්නම් උපයෝජනය කිරීමයි. හරි, පැහැදිලිද? හරි. පැහැදිලි ළමයි. දැන් අපි කතා කරන්න යන්නේ රටක නිෂ්පාදන හැකියාව තීරණය කරන සාධක. රටක නිෂ්පාදන හැකියාව තීරණය කරන සාධක. හරි. සීන් එකේ ඉන්න කට්ටිය පොඩ්ඩ අතුස්සලා ගමු. හැමෝම මේ පැත්ත රතු උස්සන්න ඕනේ. නිෂ්පාදන හැකියාව කතා කරා. ඒකෙන් මොකද්ද වෙන්නේ කියලා කතා කරා. ඊට පස්සේ ඒක වක්‍රකින් පෙන්වන්නේ මොකද්ද, ඒකට කියන නම කතා කරා. දැන් නිෂ්පාදන හැකියාව තීරණය කරන සාධක කතා කරන්න යන්නේ. ළමයි, සාධක දෙකක් මත තමයි තීරණය වෙන්නේ රටක නිෂ්පාදන හැකියාව බලාගන්න. දැන් මම කලින් ඇඳපු රටේ නිෂ්පාදන හැකියාව 110යිනේ. ඔයාලට මතක ඇති. කොහොමද හැදුනේ? මිනිස්සු තුන් දෙනෙක්ගෙන් හැදුනා. හරිද? මිනිස්සු තුන් දෙනෙක්ගෙන් හැදුනා. මෙයා 50යි, මතක ඇති ඔයාලට. මෙයා 30යි, නෑ මෙයා 40යි, මෙයා 20යි. ඒක නිසා තමයි නිෂ්පාදන හැකියාව 110 වුනේ. එතකොට මේ 110 තීරණය කරන සාධක දෙකයිනේ. එකක් තමයි ඒ රටේ සම්පත් ප්‍රමාණය. ඔය සම්පත් ප්‍රමාණය තව එකක් වැඩි වුණොත් ළමයි මෙයා අඩු වැඩි වෙන්නේ නැද්ද? එන සම්පත් ප්‍රමාණය වෙනස් වෙද්දි මෙයා වෙනස් වෙන. එහෙනම් මේ 110 තීරණය කරපු පළවෙනි සාධකය තමයි ඒ රටේ තියෙන සම්පත් ප්‍රමාණය. ඔය සම්පත් ප්‍රමාණය අඩු වුණොත් වැඩි වුණොත් හැකියාවට බලපානවා. එහෙනම් හැකියාව තීරණය වෙන්න එක සාධක පළවෙනි සාධකේ එක ඒ රටේ තියෙන සම්පත් ප්‍රමාණය. එහෙනම් ලියමු. තීරණය කරන පළවෙනි සාධක, තීරණය කරන සාධක දෙකයි පළවෙනි එක ආර්ථිකය සතු සම්පත් ප්‍රමාණය. ආර්ථිකය සතු සම්පත් ප්‍රමාණය. මේ මම මේ දෙන මිනිස්සු දෙන්නේ අයින් කරොත් මේ 110 වෙනස් වෙනවා. පැහැදිලිද? 110 වෙනස් වෙනවා. ඊළඟ එක ළමයි, උන් හදපු ප්‍රමාණයනේ, උන් හදපු ප්‍රමාණය වෙනස් වුණොත් එයාලගේ මේ හදන ප්‍රමාණයට අපි කියනවා ළමයි ඵලදායිතාවය. මේ හදන ප්‍රමාණයට අපි කියනවා ඵලදායිතාව. ඵලදායිතාව වෙනස් වුණොත් මේකට බලපානවානේ, මෙයා වෙනස් වෙන්නේ නැද්ද?
මෙයා තීරණය කරපු දෙවෙනි සාධක තමයි ඒ නිෂ්පාදන සම්පත්වල ඵලදායිතාවය. ලියමු. සම්පත්වල ඵලදායිතාවය. ඒ කියන්නේ එකෙක් හදන ප්‍රමාණය. ඒව ළමයි වෙනස් වුණොත් ඔය 110 වෙනස් වෙනවනේ. තින්නේ දේවල් අදස්සයි. හැකියාව කියන්නේ මොකද්ද කියලා කතා කරා. රටකට නිපදවන්න පුළුවන් උපරිම භාණ්ඩ හස්තය ප්‍රමාණය. එයා තීරණය වෙන්නේ එකක්. ඒ රටේ තියෙන සම්පත් ප්‍රමාණය මත. සම්පත් ප්‍රමාණය වැඩි වෙද්දී රටේ නිෂ්පාදන හැකියාව වැඩි වෙනවා. අඩු වෙද්දී අඩු වෙනවා. හරි. ඊළඟට බලපාන්නේ උන් එකෙක් හදන ප්‍රමාණයවත් ඵලදායිතාවය. ඒකත් හරි. අපි දැන් කතා කරමු ළමයි නිෂ්පාදන හැකියාව වැඩි වෙන්න සහ අඩු වෙන්නේ කොහොමද කියලා. පොඩි මාත් එක මෙන්න මේ විදිහට ටියුට් එක නැති අය ගැලින් සටහනක් ගහගන්න. හරිද? නිෂ්පාදන හැකියාව වැඩි වෙන්නේ ඇයි අඩු වෙන්නේ? වැඩි වෙන්නේ ඇයි අඩු වෙන්නේ? වැඩි වෙන්න එකක් එක හේතුවක් මොකද්ද? 110ට වඩා වැඩි වෙන්න බලපාන පළවෙනි හේතුව තමයි සම්පත් සම්භාරය ඉහළ යාම. රටේ මිනිස්සු ගාණ වැඩි වුණොත් අන්න 110ට වඩා වැඩියෙන් හැදෙනවනේ. සම්පත් ඉහළ යාම, සම්පත් සම්භාරය ඉහළ යාම කියලා කියන්නේ සම්පත් සම්භාරය ඉහළ යාම. රටක නිෂ්පාදන හැකියාව අර රටේ නම් 110 වැඩි වෙන්න බලපාන්නේ ඒ රටේ මිනිස්සු 3 දෙනා 4 දෙනෙක් වුණා. 110ට වඩා වැඩියෙන් හැදෙනවා. දෙවෙනි එක එකෙක් හදන ප්‍රමාණය වැඩි වුණොත් මිනිස්සු 3 දෙනාමයි එකෙක් හදන ප්‍රමාණය දැන් 100 100 හදනවා 3 දෙනාම. එකෙක් හදන ප්‍රමාණය වැඩි වුණා. එකෙක් හදන ප්‍රමාණයට අපි කියන්නේ මොකද තමයි ඵලදායිතාවය. ඵලදායිතාව වැඩි වුණොත් ඔන්න 100 100 100 දැන් 300යි. කලින් 110 300 වෙනවා. එහෙනම් දෙවෙනි හේතුව ළමයි බලපාන්නේ ඵලදායිතාව ඉහළ යාම. එකෙක් හදන ප්‍රමාණයට අපි කියනවා ඵලදායිතාවය. තින්නේ තේරුණානේ. එහෙනම් මේ පැත්ත තනියෙන් ලියන්න පුළුවන්නේ. ලියන්න පුළුවන් අදුස්සන්. අඩු වෙන්න බලපාන හේතු දෙක ලියන්න පුළුවන් කට්ටිය අදුස්සමු. අපේ 2025 ක්ලාසස් පටන් ගන්නවා බ්‍රහස්පතින්දා සහ 24 ක්ලාසස් තියෙනවා. ඔන්න 24 ළමෙක් ඉන්නවා නම් ඔයාලට ක්ලාස් එක හොඳයි වගේ කියලා තියෙනවා නම් ක්ෂණිකව මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න ක්ලාස් වලට ඇඩ් කරගන්න කියලා. සහ ඔයා 23 ළමෙක් නම් ඔයාට වෙනම ස්පෙෂල් ප්‍රෝග්‍රෑම් එකක් කරනවා ඉකෝන් গোল্ডන් ස්කෝලර්ෂිප් වැඩසටහන කියලා. ඉතින් ඒවට සම්බන්ධ වෙන්න පුළුවන්. පැහැදිලිනේ? ළමයි ඉක්මනට මැසේජ් එකක් දාමු මේ දෙක තනියෙන් ලියන්න පුළුවන් කියලා හිතන අය. අදෝස්තමු. හරි. අඩු වෙන්න එහෙනම් බලපාන්නේ සම්පත් 15යි. ඒ රටේ මිනිස්සු ගාන අඩු වෙන එක. සහ එකෙක් හදන ප්‍රමාණය අඩු වෙන එක. ඒතකොට අර 110ට වඩා අඩු වෙනවා. හරි. ඊට පස්සේ තියෙන නිෂ්පාදන හැකියාව අඩදාලා කොන්දේසි දෙක පූර්ණ සේවා නියුක්තියයි පූර්ණ නිෂ්පාදනය. ඒකත් හරි. හරි. ඉතින් අපි යන ළමයි අපි කෙලින්ම යන නිෂ්පාදන හැකියාව මායිමට. නිෂ්පාදන හැකියාව මායිමට. නිෂ්පාදන හැකියාව මායිම. ළමයි නිෂ්පාදන හැකියාව මායිම කියන්නේ මෙන්න මෙහෙම අක්ෂ දෙකකින්. අක්ෂ දෙකකින් අපි හිතමු මේක ඇපල් කියලා භාණ්ඩ දෙකක් ගන්න. මේකට ගන්නම් පොල් කියලා. එතකොට අපි බලනවා දේවල් ටිකක්. මොනවද? ඇපල් 10ක් හදනවා නම් පොල් 60යි. ඇපල් 20ක් හදනවා නම් පොල් 50යි. මේවට අපි කියනවා ළමයි විකල්ප සංයෝග. මේ මේකිනේක අවස්ථාවලට අපි කියනවා විකල්ප සංයෝග. මේ මෙතන බලන්න මොකද්ද වෙන්නේ කියලා. ඇපල් 30යි පොල් 10යි. ඇපල් 40යි පොල් එතකොට හදන්න බෑ. ඔන්න ඔය අවස්ථාවලට අපි කියනවා ළමයි විකල්ප සංයෝග. විකල්ප සංයෝග. හරි. එතකොට
නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයෙන් කරන්න ළමයි. හරිද? මොකද්ද කරන්නේ? මෙන්න මේ විකල්ප සංයෝග යා කරනවා. යා කරලා අඳින රේඛාව තමයි සරලවම නිෂ්පාදන හැකියාව මායිම කියන්නේ. හැබැයි මේක අඳිනකොට ළමයි අපි උපකල්පන හතරක් යොදා ගන්නවා. උපකල්පන හතරක්. එකක් තමයි මේක අඳිනකොට ළමයි අපි හිතනවා මේක අඳින මේක මේක අඳින කාල පරිච්ඡේදයේදී රටේ සම්පත් සම්භාරයේ වෙනසක් වෙන්නේ නැහැ කියලා. පළවෙනික මොකද්ද? රටේ සම්පත් සම්භාරයේ වෙනසක් සිදු වෙන්නේ නැහැ කියලා අපි හිතනවා. පළවෙනි උපකල්පනේ. මොකද සම්පත් සම්භාරය වෙනස් වුණොත් ඔයා දන්නවා හැකියාව වෙනස් වෙනවා. ඒතකොට හැකියාව මායිමක් අඳින්න බෑ. ඒ හැකියාව වෙනස් වෙද්දී අඳින්න බෑනේ. ඊළඟට අපි හිතනවා රටේ තාක්ෂණය වෙනස් වෙන්නේ නැහැ කියලා. තාක්ෂණය වෙනස් වුණාම ළමයි රටේ හැකියාවට ඒක බලපානවා. තුන්වෙනිට අපි උපකල්පනය කරනවා ඒ රටේ තියෙන සියලුම සම්පත් ඔක්කොම සම්පත් උපරිම ප්‍රමාණයෙන් වැඩ ගන්නවා කියලා. ඒ කියන්නේ සියලුම සම්පත් පූර්ණ හා උපරිම කාර්යක්ෂමතාවයෙන් කටයුතු කරනවා කියලා අපි හිතනවා. හරිද? හතරවෙනි එක ළමයි භාණ්ඩ වර්ග දෙකක් විතරක් නිපදවනවා කියලා හිතනවා. මොකද අක්ෂ දෙකක් තියෙන නිසා. අක්ෂ තුනක් තියෙනවා නම් ඔන්න ළමයි අක්ෂ තුනක් නැහැනේ මේකේ. වක්‍රයක් අඳින්න පුළුවන් අක්ෂ දෙකක් යොදාගෙන. ඒ හින්දා අපි හිතනවා ඒ රටේ හදන්නේ භාණ්ඩ වර්ග දෙකක් විතරයි කියලා. පැහැදිලිනේ? හරි. එහෙනම් ළමයි අපි ලියමු හැකියා මායිම කියන්නේ මොකක්ද කියලා අපි ඉස්සල්ලාම ලියමු. ලියලා ඉමු. නෑ උපකල්පන ලියමුකෝ. හැකියා මායිමට පදනම් කරගන්නා උපකල්පන. හැකියා මායිමක් අඳිද්දි පදනම් කරගන්නා උපකල්පන. පළවෙනි එක අදාළ කාල පරිච්ඡේදය තුළ ඉප ලියන්න. පළවෙනි එක අදාළ කාල පරිච්ඡේදය තුළ අදාළ කාල පරිච්ඡේදය තුළ ආර්ථිකයේ සම්පත් සම්භාරය නොවෙනස්ව පවතින බව. ආර්ථිකයේ සම්පත් සම්භාරය නොවෙනස්ව පවතින බව. ආර්ථිකයේ සම්පත් සම්භාරය නොවෙනස්ව පවතින බව. දෙවැනි එක අදාළ කාල පරිච්ඡේදය තුළ තාක්ෂණ නොවෙනස්ව පවතින බව. අදාළ කාල පරිච්ඡේදය තුළ තාක්ෂණය නොවෙනස්ව පවතින බව. අදාළ කාල පරිච්ඡේදය තුළ තාක්ෂණය නොවෙනස්ව පවතින බව. තුන්වෙනි එක ළමයි සියලුම සම්පත් පූර්ණ හා උපරිම කාර්යක්ෂමතාවයකින් කටයුතු කරන බව. සියලුම සම්පත් පූර්ණ සහ උපරිම කාර්යක්ෂමතාවයකින් කටයුතු කරන බව. සියලුම සම්පත් පූර්ණ සහ උපරිම කාර්යක්ෂමතාවයකින් කටයුතු කරන බව. උපකල්පන තුනක් මම ඔයාලට දැන් කිව්වා. මොකද මේවා වෙනස් වුණොත් තමයි හැකියාවයිම එක තැනක තියෙන්නේ. එහෙට පයින්නා වෙනස් වෙනවා හිතා ගන්න බෑ. හරි. අන්තිම එක අක්ෂ දෙකක් විතරක් තියෙන ඉඳ අපි හිතනවා භාණ්ඩ වර්ග දෙකක් පමණක් නිපදවන සරල ආර්ථිකයක් බව. ලියමු. භාණ්ඩ වර්ග දෙකක් පමණක් නිපදවන සරල ආර්ථිකයක් බව. හරිනේ. ඔන්න හැකියාව මායිමේ උපකල්පන කතා කරා. දැන් හැකියාව මායිම යනු කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් හැකියාව මායිම යනු මොකද්ද කියලා ඇහුවොත් හැකියාව මායිමට අපි කියනවා ප්‍රොඩක්ෂන් possibility curve. production possibility curve. what is the production possibility curve කියලා හෙව්වොත් please explain. ඔන්නෝම මාකර විස්තර කරන්න කියලා හරි කියලා. හරිද? මතක තියාගන්න ළමයි නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය කියන්නේ මොකක්ද කියලා හෙව්වොත් මෙන්න මම නිර්වචන කියනවා. ඔයා ඔය උපකල්පනත් එක්ක තමයි හැදෙන්නේ ගලප ගන්න. හරිද? කිසියම් කාල පරිච්ඡේදයක් තුල හරිද? ආර්ථිකයක් සතුව තියෙන සේවා නියුක්ත කළ හැකි සියලුම සම්පත් හරිනේ පවත්නා තාක්ෂණික මට්ටමක් ඔස්සේ කාර්යක්ෂමව උපයෝජනය කළාම භාණ්ඩ වර්ග දෙකකින් නිපදවිය හැකි විකල්ප සංයෝග යා කරමින් අඳින රේඛාව. උපකල්පන වලින් තමයි නිර්වචන හැදෙන්නේ. කිසියම් කාල පරිච්ඡේදයක් තුල හරිද? කිසියම් කාල පරිච්ඡේදයක් තුල ආර්ථිකයක් සතු සේවා නියුක්ත කළ හැකි සියලුම සම්පත් වැඩ ගන්න පුළුවන් හැම සම්පතක්ම වැඩ ගන්න පුළුවන් හැම සම්පතකින් හැම සම්පතක්ම පවත්නා තාක්ෂණික මට්ටමක් ඔස්සේ කාර්යක්ෂමව උපයෝජනය කළ විට ඒ කියන්නේ උපරිම ප්‍රමාණයෙන් උපරිම විදිහට ඒකෙන් වැඩ ගත්තාම භාණ්ඩ වර්ග දෙකකින් නිපදවිය හැකි විකල්ප සංයෝග අර්ථිත්තික
යාකරමින් නදින රේඛාවට අපි කියන ළමයි නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය සීන් එක තේරුම් ගන්න තුස්සන් එකපාරක් කියන හොඳට අහගන්න කිසියම් කාල පරිච්ඡේදයක් තුළ ආර්ථිකයක් සතු සේවා නියුක්ත කළ හැකි සියලුම සම්පත් පවත්නා තාක්ෂණික මට්ටමක් ඔස්සේ කාර්යක්ෂම උපයෝජනය කළ විට භාණ්ඩ වර්ග දෙකකින් නිපදවිය හැකි විකල්ප සංයෝග යාකරමින් නදින රේඛාව ඓඩියා එකක් ආපු අය අපි ලියමු ලියන කලින් ඓඩියා එකක් ආපු අය මම උපකල්පන මුලින්ම දුන්නේ ඔකයි මොකද නිර්වචනේ පදනම් වෙන්නේ නිර්වචනේ හැදෙන්නේ උපකල්පන වලින් තේරුණානේ එහෙනම් කට්ටියම තරුවක් දාලා ලියමු නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් කිසියම් කාල පරිච්ඡේදයක් තුළ ආර්ථිකයක් සතුව පවතින සේවා නියුක්ත කළ හැකි සියලුම සම්පත් සේවා නියුක්ත කළ හැකි සියලුම සම්පත් කියන්නේ පාළමයි සේවා නියුක්ත කළ හැකි සියලුම සම්පත් කියලා කියන්නේ හරි සේවා නියුක්ත කළ හැකි සියලුම සම්පත් පවත්නා තාක්ෂණික මට්ටමක් ඔස්සේ පවත්නා තාක්ෂණික මට්ටමක් ඔස්සේ කාර්යක්ෂමව උපයෝජනය කළ විට භාණ්ඩ වර්ග දෙකකින් විකල්ප සංයෝග යාකරමින් නදින රේඛාවයි තේරුණා දුස්සන්න ආසර් හැකියාවම අයම කියන්නේ මේකයිනේ සරල අදහස රටේ හැක් නිෂ්පාදන හැකියාව පෙන්වන වක්‍රය ඒක තමයි සරල අදහස එතකොට මේ තියෙන්නේ හරි නිර්වචනය කියන්නේ අපි විභාගයට ඇහුවොත් ලියන්නේ ඔන්න ඔය විදිහට ළමයි ඔබලා නිදිද නැහනේ පොඩි මැසේජ් එකක් දාන්න සර් තේරුණා නෑ හරි මෙලෝ රහක් නෑ හරි තේරුණා හරි දාන්න හැමෝම මැසේජ් එකක් දාන්න ඉක්මනට ඇක්ටිව් එකේ ඉන්න ඕනේ හරි දැන් ළමයි අපි කතා කරන්න යන්නේ නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක හැඩය නිෂ්පාදන හැකියා මායිමක හැඩය අක්ෂ දෙකයිනේ තියෙන්නේ කොලයක් කරන් නැති කට්ටිය ලියාගන්න මතක තියන්න ළමයි නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක සාමාන්‍යයෙන් හැඩ තුනක් තියෙනවා හැඩ තුනක් ගන්නවා මේ හැකියා මායිම් පල්ලේක අපි බැලුවෝ සරල රේඛීය හැකියා මායිම් මොන රේඛීය සරල රේඛීය කියන්නේ ළමයි ඔයාගේ හැකියා මායිම හරියටම සරල රේඛාවක් වෙන්නේ හරි දෙවෙනි හැඩය මූලයට අවතල මූලයට අවතල කියන්නේ මෙන්න මෙහෙම නිකන් අර බඩ ඇවිල්ලා වගේ. ඔන්න ඔය විදිහ හැඩයක් තියෙනවා. තුන්වෙනි එක ළමයි මූලයට උත්තල. හරි? මූලයට උත්තල එක ළමයි මෙන්න මෙහෙම. හරි? ඔන්න හැඩ තුන. එතකොට පොඩි දෙයක් කියන්නම්. අපේ 13 වසරේ අපි A level වල ළමයි A level icon වල මෙන්න මෙයාව පොඩ්ඩක් හලලා තියෙන මෙයාට කුඩම්මාගේ සැලකිලි.
ඒ කුඩම්මාගේ සැලකිල්ල කියන්නේ අපි යා ළමයි ඉන්නවා කියලා විතරයි කතා කරන්නේ. එතනින් එහාට කතා කරන්නේ නැහැ. ඒ කියන්නේ මෙයා පාවිච්චි කරලා හැකියාවමයි මඳින්නේ. විභාගෙ දෙන දින්නේ මෙන්න මෙයා හෝ මෙයා. මේ දෙන්න ඉදිරියට යනවා. මෙයාව අඳුරගෙන එතනින් නවත්ත ගන්නවා. හරි. එහෙනම් හැකියාවමයි මේ ස්වරූප තුනයි සරල රේඛේ හැකියාවමයි මූලයට උත්තර හැකියාවමයි මූලයට අවතල හැකියාවමයි මූලයට උත්තර හැකියාවමයි. එතකොට මත දියන් ළමයි සරල රේඛේ හැකියාවමයිමක් එන්නේ ඇයි? උදේට අඳිනකොටද මේක අඳින්නේ? ආ උදේ ගානක් අඳිනවා නම් සරල රේඛිය. දවල්ට මේක රැයට මේක එහෙමද? එහෙම නෙමෙයි ඈ. හරි. සරල රේඛේ හැකියාවමයිමක් එන්නේ ළමයි ආවස්තික පිරිවැය ස්ථාවරයි නම්. ඒ කියන්නේ ස්ථාවර ආවස්තික පිරිවැයක් තියෙනවා නම් මේ මේ අවස්ථාව තමයි අපි අඳින්නේ. මූලයට අවතල හැකියාවමයිමක් අඳින්න ළමයි වැඩෙන ආවස්තික පිරිවැයක් තියෙනවා නම්. ඒක මොනවද කියලා ඉස්සරහට කතා කරනවා. එයා මොනවද කියලා ඉස්සරහට කතා කරනවා. මේකෙන් නේ ළමයි හීනවන අවස්තික පිරිවැයක් තියෙනවා. ඔන්න ඔය ටික ඉක්මනට දාගන්න. හරි. ස්ථාවර අවස්තික පිරිවැයක් තියෙනවා නම් වැඩෙන අවස්තික පිරිවැයක් තියෙනවා නම් සහ හීනවන අවස්තික පිරිවැයක් තියෙනවා නම් ඔන්න හැකියාමායින් වක්‍රවල හැඩය වෙනස් වෙන විදිහ. තේරුණානේ? හරි. ඉක්මනට නෝට් එක දාගෙන අතුස්සන්න. නෝට් එක දාගත්ත ළමයි අතුස්සන්න ඊළඟ කොටසට යන්න. ඉතින් මතක තියාගන්න ඔන්න අය පාරක් මම කියන්නම් 2024 ක්ලාස් වලට 25 ක්ලාස් වලට සහ 23 ක්ලාස් වලට ඔයාලට තාමත් ඇඩ් වෙන්න පුළුවන්. ඉතින් ඇඩ් වෙන්න ළමයි ලොකු වැඩක් වෙනවා. හරිද? අනිවාර්යෙන්ම ඔයාට ඔයා හිතන රිසල්ට් එක ගන්න පුළුවන් වැඩ පිළිවෙලක් අපි ගාව තියෙනවා. 23 උන්ට විශේෂයෙන්ම ඔයාලගේ එක්සෑම් එක ටාගට් කළාම අපි ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න තියෙනවා. 24 පරක්කු නොවි සම්බන්ධ වෙන්න අන්තිම කාලේ සම්බන්ධ වෙනවා කියලා සම්බන්ධ වුණොත් එහෙම ළමයි මේ ඔයාට කාලෙ මදි වෙන ප්‍රශ්නයක් තියෙයි. හරිද? ඒකින් හින්දා දෙපාරක් හිතන්න හොඳට. හරි. අපි යන්නේ ළමයි දැන් ස්ථාවර අවස්තික පිරිවැය කතා කරන්න. ලියල් මාතෘකාව. ස්ථාවර අවස්තික පිරිවැය. මං කියවනේ ස්ථාවර අවස්තික පිළිවෙල තියෙදි මොකද වෙන්නේ? හැකියාවයිම සරල රේඛාවක් ගන්නවා කියලා කිව්වනේ. සරල රේඛාවක් ගන්නවා මේ පැත්තට මොකක් හරි දාගන්න. අක්ෂ දෙකක් මොකක් හරි නමක් Apple Pay හරි XY හරි ඕන එකක් දාගන්න පුළුවන්. හරිද? හරි. මෙන්න කතාව. ස්ථාවර අවස්තික පිළිවෙල කියන්නේ ළමයි දැන් අපි හිතන්නේ භාණ්ඩ වර්ග දෙකක් හදනවා කියලානේ. මම භාණ්ඩ වර්ග දෙකක් ගන්නම්. Apple සහ පොල්. ඇපල් හදන්න නැත්නම් ඔයා හිතන්නේ ඒ රටේ පොල් 10ක් හැදුවා හැටි. හැබැයි ඇපල් එකක් හදනකොට පොල් හරෙන් අඩු කරන්න නේද? මොකද ළමයි මේ රටේ හදන මේ රටේනේ හදන්නේ. එතකොට මේ රටේ ළමයි සම්පූර්ණයෙන්ම පොල් වලට යොදා ගත්තොත් 10ක් පුළුවන්. හැබැයි එතකොට ඇපල් බෑ. හැබැයි එක ඇපල් ගහක් හරි හදනවා නම් පොල් ගස් කැප කරන්න වෙනවනේ. ඔන්න ඔය විදිහට ඇපල් ගහක් හැදුවොත් පොල් ගස් හදන්න පුළුවන් අපි හිතමු 8යි. ඇපල් ගස් දෙකක් හැදුවොත් ළමයි පොල් ගස් හදන්න පුළුවන් 6යි. කතාව තේරුණ නේද උස්සා? කොහොමද ළමයි ඇපල් ගස් හදන්න හදන්න පොල් ගස් අයින් කරන්න වෙනවා. නේ? එක එක ඇපල් වැඩි කරද්දි පොල් අනිත් පැත්තෙන් අඩු කරන්න ඕනේ. ඔය කතාව තේරුණ නේද උස්සා? එකක් වැඩි කරද්දි අනෙක අඩු කරන්න වෙනවා නේද සර්? සම්පත් සම්භාරය වෙනස් වෙන්නේ නැහැ නේද? මොකද භූමිය වෙනස් වෙන්නේ නැහැ, සම්පත් එක වෙනස් වෙන්නේ නැහැ කියලා අපි උපකල්පනය කරනවානේ. හරිද? දොනේ උපකල්පනෙත් එක්ක මේ පොළොවේම තමයි හදන්න වෙන්නේ. එක එක හදද්දී ඇපල් හරින් පොල් අඩු කරන්න වෙනවා. තුනක් හදද්දී 4යි. හතරක් හදද්දී 2යි. පහක් හදද්දී මෙහෙන් හදන්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ පොල් හදන්න වෙන්නේ නැහැ. ළමයි එහෙනම් ස්ථාවර අවස්ථික පිරිවැය කියන්නේ
එක භාණ්ඩයක මම නිෂ්පාදනය වැඩි කරේ එක එකමයිනේ, සමානවමයිනේ මම වැඩි කරේ. ඕක එක එක වැඩි කරද්දී අනිත් පැත්තෙන් කැප කරේ කීයක්ද? 10 ඉඳන් 8ට කැප කරේ 2ක්. 8 ඉඳන් 6ට 2ක්. 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 ඔන්න ඔය තත්ත්වෙට අපි කියන ස්ථාවර අවස්ථාවේ ප්‍රිය. ඒ කියන්නේ එක් භාණ්ඩයක නිෂ්පාදනය සමානව වැඩි කරනකොට අනෙක් භාණ්ඩෙන් කැපකිරීමක් සමානයි නම් එක භාණ්ඩයක නිෂ්පාදනය සමාන වැඩි කරේ. මෙහෙන් කැප කරේ දෙක දෙකමයි, දෙක දෙකමයි. හැම වෙලේම කැප කිරීම දෙකම තමයි. ඔන්න ඔය විදිහට කැප කිරීම සමානයි නම් අපි ඒවට කියනවා ළම ස්ථාවර අවස්ථික පිරිවැය. එක් භාණ්ඩයක නිෂ්පාදනය සමාන ප්‍රමාණයකින් වැඩි කරනකොට මේ සමාන වැඩි කරන්නේ මම එක එකමයි වැඩි කරේ. එක දෙක දෙක වෙන්නත් පුළුවන්. කොහොම හරි සමාන වැඩි කරනකොට මෙහෙන් කැප වෙන්නේ ඒ ගානම නම් එකම ගානකින් නම් කැප කිරීම සමානයි නම් මේක නම් දෙකම දෙක දෙක තමයි කැප වුනේ. ඒ තත්ත්වෙට අපි කියනවා ළමයි ස්ථාවර අවස්ථික පිළිවෙත්. අනේ චූටි පුතා තේරුණාද නැද්ද කියලා මැසේජ් එකක් දාහල්ලා එක භාණ්ඩක නිෂ්පාදනයේ සමාන වැඩි කරද්දී අනිකෙන් කැප කරන ප්‍රමාණය ක්‍රමෙන් වෙනස් වෙන්නේ නැතුව, අඩු වෙන්නේ නැතුව, වැඩි වෙන්නේ නැතුව එකම ගානින් නම් තියෙන්නේ කැප කිරීම. ඒකට අපි කියනවා ස්ථාවර අවස්ථික පිළිවෙත්. ඉක්මනට දාන්න 24 පොඩි පැටව්. ඔයාලට තේරෙන්නේ නැති නම් මම මේ බොහොම පරිස්සමෙන් කරන්නේ. චුටි මැසේජ් එකක් දාන්න ළමයි. තේරුණාද නැද්ද? අත උස් අත හරි උස්සන්න තේරුණා නා. හරි, සම්පරයක් ඉන්න ළමයි බැටරි ලෝ, බැටරිය මාරු කරගෙන අපි ආයෙත් ක්ලාස් එක කරනවා. විනාඩියක්වත් යන්නේ නැහැ. හරි, කට්ටිය පේන කට්ටිය අදුස්සමු. ඔයාලට පැහැදිලිව පේනවා තමයි අදුස්සන්න ඉක්මනට. හරි, නියමයි නියමයි නියමයි. එහෙනම් අපි ස්ථාවර අවස්ථික පිරිවැය කියන්නේ මොකද්ද කියලා ලියමු. ලියන්න ස්ථාවර අවස්ථික පිරිවැය යනු, ස්ථාවර අවස්ථික පිරිවැය යනු, ස්ථාවර අවස්ථික පිරිවැය යනු, ස්ථාවර අවස්ථික පිරිවැය යනු. අනිවාර්යෙන් ලියමයි පටන් ගන්න ඕනේ නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය මත කටයුතු කරමින් සිටියේදී කියලා පටන් ගන්න ඕනේ ආවස්තික පිරිවැය නිර්වචනය කරද්දී හැකියා මායිම සම්බන්ධයෙන්. හරිද? එහෙනම් ලියමු නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය මත කටයුතු කරමින් සිටියේදී, නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය මත කටයුතු කරමින් සිටියේදී. හරි, එක් භාණ්ඩයක නිෂ්පාදනය, එක් භාණ්ඩයක නිෂ්පාදනය, එක් භාණ්ඩයක නිෂ්පාදනය සමාන ප්‍රමාණයකින් වැඩි කරන විට,
සමාන ප්‍රමාණයකින් වැඩි කරන විට. අනෙක් භාණ්ඩයෙන් කැප කරන ප්‍රමාණය අනෙක් භාණ්ඩයෙන් කැප කරන ප්‍රමාණය නොවෙනස්ව පවතින තත්ත්වයකි නොවෙනස්ව පවතින තත්ත්වයකි නොවෙනස්ව පවතින තත්ත්වයකි එක භාණ්ඩයක නිෂ්පාදනය සමානය වැඩි කරද්දී අනෙක් භාණ්ඩෙන් කැප කරන ප්‍රමාණය වෙනස් වෙන්නේ නැතුව තියෙන තත්ත්වයක් නොවෙනස්ව පවතින තත්ත්වයකි. හරිනේ, පැහැදිලි. අපි ළමයි මෙන්න මේක දාගන්න, මේ වගුව දාගන්න, මේ වගුව දාගන්න. ඔයාගේ ටියුට් තියෙන ළමයි ටියුට් එකෙත් වගුවක් තියෙනවා, මේකත් දාගන්න ප්‍රශ්නයක් නැහැ. ඒකෙත් ඉතින් තියෙන්නේ ඒකම තමයි, බලන්න එකක එක වැඩි කරලා ආහාරෙන් කැපකිරීම හතර හතර සමානව කැප වෙලා තියෙන. ටියුට් එකේ තියෙන කට්ටිය, නැති කට්ටිය මේක. අපි මේකෙන් හැකියාමායිමක් අඳිමු. ඔන්න හැකියාමායිම නිර්මාණය කරන්න යන්නේ මම, හොඳට බලාගන්න. මේ දත් අනුව හැකියාමායිම අඳින්න යන්නේ. හැකියාමායිම නිර්මාණය කරන්න යන්නේ. මෙන්න කතාව. ඔන්න ඔහොම අක්ෂ දෙකක් දාගන්න. එක පැත්තකට මම ගන්නවා ළමයි ඇපල් කියලා. අනිත් පැත්තට මම ගන්නවා පොල් කියලා. මෙතන බින්දුව. එතකොට මගේ ඇපල් තියෙන්නේ බින්දු 1 2 3 4 5. බින්දුව 1 2 3 4 5. පොල් තියෙන්නේ 2 4 6 8 10 කියලා. 2 4 6 8 10 කියලා තියෙනවා. එතකොට බින්දුවේදී 10යි. මේ බලන්න. බින්දුවේදී 10යි. පැහැදිලිනේ? ඊළඟට 1ේදී 8යිනේ. මේ බලන්න. 1ේදී 8යි. 1ේදී 8යි. 1ේදී 8යි. තේරුණාද උස්සන්න? තේරුණාද උස්සන්න? සර් පුළුවන්. තේරෙනවා කියනේ ඕ. නියමයි සුපිරිකෝ. අනිත් එවුන් එක්කෙනයි දින්නේ. හැමෝම අතුස්සන්න ඕනේ. හැමෝම අතුස්සන්න ඕනේ. තේරෙනවා නම් අතුස්සන්න ඕනේ හැමෝම. මොකද ළමයි මට ඔයාගේ හිත කියවන්න බෑ. අනිත් අයට තේරෙන්නේ නැද්ද එතකොට ළමයි? හරි. දෙකේදී 6යි. දෙකේදී 6යි මේ. මෙන්න මෙතන. හැරෙන තැන. තුනේදී 4යි. හතරේදී 2යි. පහේදී 0යි. ඊට පස්සේ ওই විකල්ප සංයෝග ටික යා කරන්න. සරල රේඛාවක් එයි. දැක්කනේ? මේ වගේ කැපකිරීමක් තියෙද්දි හැකියාමයිම සරල රේඛාවක් එනවා. හැකියාමයිම කියලා පෙන්වන්න නීතලයක් ගහලා PPC කියලා ලිවිය යුතුමයි. PPC කියලා ලිවිය යුතුමයි. ඉක්මන් කරමු ළමයි, ඉක්මන් දැනගන්න, ඉක්මන් දැනගන්න. ටියුට් එක නැති කට්ටියුට් එක තියෙන කට්ටියක් මේක පැත්තකින් දාලාගෙන කොලේක මේක ඇඳගෙන ටියුට් එක ස්ටෙප් කරගන්න. ඒක තමයි ඒ ලෙවල් කියන්නේ. හරිද? උසස් පෙළ සමත් වෙන්න ඔයාගේ වැඩත් උසස් වෙන්න ඕනේ. උසස් විදිහට වැඩ කරොත් උසස් විදිහට සමත් වෙයි. ඒක තමයි මේක තියෙන්නේ. වපුරන විදිහට තමයි අස්වැන්න ලැබෙන්නේ. වපුරන්නේ නැතුව ඔයා බලාපොරොත්තු වෙන්න එපා අස්වැන්න. හරි? ඔයා වපුරන්නේ කොහොමද? ඒ විදිහට අස්වැන්න ලැබෙයි. ඒක තමයි සරල තියරි එක ඒ ලෙවල් වල තියෙන. ඔයාට වඩා හොඳට ඔයාගේ යාළුවා වපුරනවා නම් ඔයාට වඩා හොඳට එයා අස්වැන්න ගන්න. ඔයාට දුක හිතේ ගොඩක්. ඉවරයි දුස්සන්න. හරි. දැල්ලමයි මං ඔයාට පොඩ්ඩක් මේ වගේ හැකියාමායිමක බෑවුම පොඩ්ඩක් ගණනය කරන විදිය කියලා දෙන්න. බෑවුම ගණනය කරන්න කිව්වොත් බෑවුම ගණනය කරන්නේ කොහොමද කියලා?
ඔයා ගන්න ඕනේ ඉරෙන් උඩට නිමෝම වැඩි වූ. ඔයත් ලියා ගන්න. බෑවම ගණනය කරන විදිය. නිමෝම වැඩි වූ භාණ්ඩයේ භාණ්ඩ ප්‍රමාණය වෙනස. හරිද? යටට නිමෝම අඩු වූ භාණ්ඩ ප්‍රමාණය වෙනස. හරිද? නිමෝම අනේ සෝරි නිමෝම මෙතන අඩු වෙ. මෙතන අඩු. නිමෝම අඩු උඩට එන්න ඕනේ. මෙතන නිමෝම වැඩි වූ. පොඩ්ඩ පොඩ්ඩ ගන්න නැද්ද? උඩට එන්න ඕනේ නිමෝම අඩු, යටට එන්න ඕනේ නිමෝම වැඩි වූ. භාණ්ඩයේ වෙනස. ඒ කියන්නේ ළමයි මම මේක පෙන්වනවා මෙන්න මෙහෙම. බලා ගන්නකො. බලාගෙන ඉන්න හොඳට. බෑවුම. ඔයාට හරි ඒක කියලා දෙන්න කලින් මම මේකෙන් ගාණක් හදලා පෙන්නන්නම්කෝ. දැන් ඔයාට මේකේ බෑවම හොයන්න ඕන නම් මට කියන්න නිමෝම අඩු. නිමෝම අඩුනේ කාගේද? නිමෝම අඩුනේ ළමයි පොල්වල. එතකොට පොල්වල තැන් දෙකක වෙනස. මේ වෙනස නිමෝම අඩුනේ පොල්වල, පොල්වලනේ අඩුනේ ඉන්නේ. එතකොට එයාගේ තැන් දෙක වෙනස කීයද? මැසේජ් එකක් දාන්න. දෙකයි. එක බෙදන්න. නිමෝම වැඩි වුණු බාණ්ඩ වල වෙනස. නිමෝම වැඩි වුණු ඇපල් වලනේ. එතකොට ඇපල් වල දෙන්නේ වෙනස කීයද? 0.1 අතර 1යි. ඔන්න ඔය දෙක එකෙන් බෙදුවාම 2යි. ළමයි ඔය හැමතැනම බෑවම හොයලා බලන්න. හැමතැනම බෑවම වඩෙන්නේ කීයක්ද? හැමතැනම වෙන්නේ බෑවම වගන්නේ කියලා බලන්න 2යි. ඒ කියන්නේ සරල රේඛීය හැකියාමායිමක බෑවම සමානයි. බෑවම එකම හැමතැනම එකම ගාන. ඒක තමයි මේකේ තියරි එක. ස්ථාවරාවස්තික පිරිවැයකදී බෑවම ඕන තැනක සමානයි. හරි? බෑවම කියන්නේ මෙන්න මේ කැලල. මෙන්න මේ කොටසක් තමයි බෑවම කියන්නේ. ඊතර ගහලා ලියන්න. මේ තියෙන්නේ බෑවම. පාඩ කරලා මම කියලා දෙන ඔක්කොම අකුරක් නැර ලියන්න. අකුරක් නැර විභාගෙට එනවා. හරි? මම මේ පාඩ කරපු එක බෑවම. ඒක බෑවම හොයන්නේ මෙහෙමයි. ඒ බෑවම ළමයි ඕනෙම ගානක බෑවම හොයන්නේ මෙහෙමයි. හැකියාමායම සම්බන්ධයෙන් මේ ගාන විතරක් නෙමෙයි ඕනෙම ගානක බෑවම හොයන්නේ මෙහෙමයි. හැබැයි බෑවුම මෙයාගේ විතරයි ස්ථාවර. මෙයාගේ විතරයි මේ හැමතැනම දෙක වෙන්නේ. අනිත් ඒවාගේ බෑවුම තනින් තනට වෙනස් වෙනවා. මම හිතනවා සරලව තේරෙන්න ඇති කියලා. හරිනේ. පැහැදිලි. දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ මෙන්න මෙහෙම කතාවක්. මේ වගේ සරල රේඛීය හැකියාමායිමක් කියනවා නම් අපි ඒකට කියනවා ළමයි ස්ථාවරාවස්තික පිරිවැය කියලා. ස්ථාවරාවස්තික පිරිවැයේදී බෑවුම ඕනෙම තැනක සමානයි කියලා දන්නවනේ. කැපකිරීම හැම වෙලෙම සමානයි. ඒ කියන්නේ අනිත් පැත්තෙන් සමාන වැඩි කරද්දී කැපකරන එක සමානව තමයි කැප වෙන්නේ. ඒක නිසා හැකියාමායිම සරල රේඛාවක් වෙනවා. ළමයි මතක තියාගන්න ආවස්තික පිරිවැය ස්ථාවර වෙන්නේ ඇයි? ඇයි මෙහෙම වෙන්නේ? සමාන වැඩි කරද්දී ඇයි කැපකිරීම සමාන වෙන්නේ? හේතු තුනක් නිසා. හේතු තුනක් මත තමයි ආවස්තික පිරිවැය ස්ථාවර වෙන්නේ. එකක් අපි හිතන ළමයි ඒ රටේ තාක්ෂණය වෙනස් වෙන්නේ නැහැ. තාක්ෂණය වෙනස් වෙන්නේ නැහැ. තාක්ෂණය හැමෝම පාවිච්චි කරන තාක්ෂණය සමානයි. ඒ කියන්නේ හිතන්නකෝ මම රෙදි මහන්නේ ඉදිකට්ටෙන් කියලා. එහෙනම් ඒ රටේ හැමෝම රෙදි මහන්නේ ඉදිකට්ටෙන්. මම ගොවිතැනට පාවිච්චි කරන්නේ හිතන්න ඕන ළමයි ට්‍රැක්ටරේ කියලා. එහෙනම් ඒ රටේ හැමෝම ගොවිතැනට පාවිච්චි කරන ට්‍රැක්ටරේ. තාක්ෂණය වෙනස් වෙන්නේ නැහැ. පැහැදිලිද? ඕක තමයි පළවෙනි හේතුව. ඒ කියන්නේ මේ වගේ තත්ත්වයක් ඇති වෙන පළවෙනි හේතුව තාක්ෂණය වෙනස්ව පවතින බව. තාක්ෂණය වෙනස් නොවීම. දෙවෙනි එක ඒ රටේ සම්පත් සම්භාරය සමජාතීය. ඒ කියන්නේ ළමයි
සම්පත් ඔක්කොම එක වගේ. ඒ කියන්නේ මම වැඩ කරන විදියටමයි වෙන මිනිස්සුෙකුත් වැඩ කරන්නේ. මට දවසට වැඩ කරන්න පුළුවන්, මට දවසට හදන්න පුළුවන් පාන් 50යි නම් ඒ රටේ පාන් හදන ඔක්කොටම හදන්න පුළුවන් පාන් 50 ගන්න. කතාව තේරෙන තුසන් සම්පත් සමජාතීයයි. මම මට කන්න පුළුවන් දවසකට පාන් මේ මේ පාන් රාත්තලයි නම් ඒ රටේ ඉන්න හැම මිනිස්සයෙක්ම පාන් කණේ උන්ට කන්න පුළුවන් පාන් රාත්තල. අන්න ඒ වගේ අදහසක්. කාගේවත් වෙනසක් නැහැ. සම්පත් සමජාතීයයි. එහෙනම් මට කියන්න මේ தත්තේ සත්‍යද කල්පිතද? මැසේජ් එක දාන්න. සත්‍යද කල්පිතද? S'ද K'ද? නිකන් දාන්න. ආ එතකොට සර් මේක සත්‍ය தත්වයක්ද කල්පිත தත්වයක්ද? සම්පත් සමජාතීයයි. කාගේවත් වෙනසක් නැහැලු. හැමෝම පාවිච්චි කරන්නේ එකම තාක්ෂණයේලු. S'ද K'ද? සත්‍යද කල්පිතද? ඔයාලා හැමෝගෙම මැසේජ් එකක් ඕනේ. මැසේජ් එකක් දාන්න පුළුවන් ඔයාලට. මේ කියන தත්ත්වය සත්‍යයිද කල්පිතයිද? මේ කියන தත්ත්වය ළමයි මතක තියාගන්න කල්පිතයි. ඒ කියන්නේ මේ 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 தත්ත්වය ඇත්තටම සැබෑ ලෝකෙ දකින්න නෑ. මේක ඇවිල්ලා නිකන් මේ මිනිස්සු මවාගත්ත විදිහක්. ඉගෙනීමේ අපි නිකන් ඉගෙන ගන්නවා. ඉගෙනීමේ පහසුවට හැකියාවයි අධ්‍යයනය කරගන්න අවබෝධ කරගැනීමේ පහසුවට මේක ඉගෙන ගත්තට මෙහෙම தත්ත්වයක් ලෝකේ නැහැ. එහෙනම් ලියමු පළවෙනි හේතුව. ස්ථාවර ආවස්තික පිරිවැයට හේතු. පළවෙනි එක සම්පත් සමජාතීය වීම. සම්පත් සමජාතීය වීම. දෙවෙනි එක තාක්ෂණය සමාන වීම. එකම තාක්ෂණයේ තියෙන. හරි. තුන්වෙනි එක යෝග්‍යතාවය සමාන වීම. ඒ කියන්නේ එක කර්මාන්ත මම පොල් කර්ම දැන් ළමයි මම කලින් රටවල් දෙක මොකද්ද? ඒ කියන්නේ කලින් භාණ්ඩ දෙක මොකද්ද? පොල් සහ ඇපල්. මම ඇපල් වැඩි කරා. පොල් කර්මාන්ත හිටපු මිනිස්සු ඇපල් වලට ගත්තා. පොල් වල හිටපු මිනිස්සු ඇපල් වල ගත්තට ඇපල් වලට ගත්තට උන්ට ඇපල් වලත් ඒ විදිහට වැඩ කරන්න පුළුවන්. පොල් වල පොල් කර්මාන්තේ ඉද්දි වැඩ කරපු විදිහටම ඇපල් වලට ආවත් වැඩ කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒක තමයි යෝග්‍යතාව සමානයි කියන්නේ. දැන් ඇත්තරම ළමයි පොල් කර්මාන්ත හිටපු එක ඇපල් කර්මාන්ත දැම්මා ඌට නිකන් හිතා ගන්න බැහැනේ මට මේ මොකද්ද උනේ මම මේ ඇපල් හදන්න දන්නේ නැහැ මම කොහොමද ඇපල් වලට බෙහෙත් කරන්න තෙල් ගහන්න කියලා දන්නේ නැහැ නේ ඇත්ත ලෝකෙදී. හැබැයි මේ ලෝකෙදී මේ 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 කියන විදිහෙදී ඇපල් කර්මාන්තයට පොල් වලින් දන් දැම්මත් මිනිස්සේ උට ඒ කිසිම අහුලක් නැතුව වැඩ කරන්න පුළුවන්. ඌ ඒකටත් ඒ විදිහටම ආදේශක වෙලා වැඩ කරනවා. ඒක තමයි යෝග්‍යතාවයේ සමානයි කියන්නේ. මොන කර්මා චීස් කර්මාන්තක ඉඳන් ළමයි ඌව දීවර කර්මාන්තර දැම්මත් යෝගට් කර්මාන්ත ඉඳන් දීවර කර්මාන්තර දැම්මත් ඒ කියන්නේ එකිනෙකටම වෙනස්නේ. ඒත් ඌ වැඩ කරනවා. ඒත් උට එහෙම බලපෑමකින් තොරව නිෂ්පාදනය අඩු කිරීමකින් තොරව උට වැඩ කරන්න පුළුවන්. ඒක තමයි යෝග්‍යතාව සමාන කියන්නේ. තේරුණා දොස්සත්? එක කර්මාන්තක ඉන්න සේවකයෝ ටිකක් තවත් කර්මාන්තයකට දැම්මත් නිෂ්පාදනය වෙනසක් නැහැ. උන් නිකන් බෙන්ටෙන් වගේ වැඩ. උන්ට හැම එකම පුළුවන්. කොතනින් කොතෙන්ද දැම්මත් පුළුවන්. ඒ කියන්නේ අර නිකන් සංගක්කාරවලමයි ගොවිතැනට දැම්මත් උට ඒකත් පුළුවන් කියන එක. සංගක්කාරව ගොවිතැනට දැම්මත් උට ඒකත් පුළුවන්. සංගක්කාරව නිවුස් කියන්න දැම්මත් ඒකත් පුළුවන්. සංගක්කාර ක්‍රිකට් ගහන්න පුළුවන්. මේ රටේ දිහෙම නැහැ මොකේට දැම්මත් උටේ ඔක්කොම පුළුවන්. හරි. පට්ටම කල්පිත தத்துவයක්. ඒක ඉවරයි. ඒක ඉවරයි. බෑවුම සමානයි කියලා ලිව්වනේ පොඩ්ඩක් රතු පෑනකින් වගේ ලියාගන්න. මෙහි බෑවුම ස්ථාවරගයක් ගනි. මේකේ බෑවුම මේ අපි හදලා බලුවානේ. හැමතැනම දෙකක් නෑ ආවේ මතකයිනේ. බෑවුම ස්ථාවරගයක් ගනි කියලා ලියන්න. හරි. ස්ථාවර අවස්තික පිරිය ඉවරයි. මේ
එකක් ලියන්න ඕනවා ස්ථාවරාවස්ති පිළිබඳ හේතු ලිව්වා නේද? ඕකම කියන්න පුළුවන් ළමයි සරල රේඛීය හැකියාමායිමට හේතු. මේ හේතු තුනදම කියන්න පුළුවන් තව නම මොකද්ද? සරල රේඛීය හැකියාමායිමට හේතු. සරල රේඛීය හැකියාමායිමට හේතු. රටේ නිෂ්පාදන හැකියාව පෙන්වන ප්‍රස්තාරය. උපකල්පන හතරක් කරගෙන තමයි හැදුවේ. සම්පත් සම්භාරය වෙනස් වෙන්නේ නැහැ, තාක්ෂණය වෙනස් වෙන්නේ නැහැ. සම්පත් පූර්ණ හා උපරිම කාර්යක්ෂමතාවයෙන් කටයුතු කරනවා. භාණ්ඩ වර්ග දෙකක් විතරක් නිපදවනවා. සරල රේඛීයයි. ආවස්ති කිපිරිය ස්ථාවර නිසා. ඒ කියන්නේ එක භාණ්ඩක නිෂ්පාදනය සමාන වැඩි කරත් අනිත් පැත්තෙන් කැප කරන එක එකම ගන්න. වෙනසක් නැහැ. දෙක නම් දෙකම තමයි. පැහැදිලි. අපි යන ළමයි දැන් දෙවෙනි හැඩේ දෙවෙනි හැඩේට මොකද්ද? වැඩෙන ආවස්ති කිපිරිය. දෙවෙනි හැඩේට හේතුව මොකද්ද? අර බඩෙන් බඩේන හැඩේ මූලයට අවතලනේ. ඕකට හේතුව මොකද්ද? වැඩෙන ආවස්තික පිළිවෙල. ලියාගන්න මාතෘකාව. වැඩෙන ආවස්තික පිළිවෙල. දැනට පොඩි මැසේජ් එකක් දාන්න උගන්වපු ටික මොකද ළමයි? ඔළුවට ගියාද? අයිඩියා එකක් හම්බුණාද? ఐడియా కా కమ్మునాద වැඩෙන ආස්තික පිළිවෙල මෙන්න කතාව මම ඒකටත් ළමයි ඒකේ හැඩය මොකද්ද කියලා දන්නවා ඒකේ හැඩයදී වැඩෙන ආස්තික පිළිවෙල තත්වයක් කරන තේ ළමයි හැඩය මූලයට අවතල වෙනවා මොකද්ද මේ හැඩයට කියන්නේ බඩ ආපු හැඩයට කියන්නේ මූලයට අවතල මූලයට අවතල මෙතනදී වෙන්නේ ඔන්න මං ඇපල් පොල් ගන්නවා අයත් අර රටේ හැම තැනම පොල් හදලා ඇපල් හදලා නැහැ පොල් හදලා 15ක් ඇපල් නැහැ ඔක්කොම ගස් පොල් ඇපල් ගෙඩියක් හැදුවොත් ඇපල් ගහක් හැදුවොත් ඇපල් ගහක් හැදුවොත් මම නිකම්ම දාන්න මේ හරි ඇපල් ගහක් හැදුවොත් පොල් ගස් 14යි පුළුවන්. ඒ කියන්නේ ඇපල් එකක් වැඩි කරොත් පොල් එකක් අඩු කරන්න වෙනවා. ඉතින් සර් කලින් එකමනේ. කලිනුත් එකක් වැඩි කරද්දි මෙහෙන් කැප කරේ ගාන සමානයිනේ බලමු අපි. මම තව එකක් වැඩි කරනවා. කලින් එතකොට මේ පැත්තේ නම් හද එකක් නේ අඩු වෙන්න ඕනේ. ළමයි දැන් දෙකක් අඩු වෙනවා මේ. දැන් පුළුවන් පොල් ගස් 12යි. දෙකක් කැප කරන්න ඕන. වෙනසක් තේරෙනවද උස්සන්? මං ඒත් එකක්මයි වැඩි කරන්නේ මේ පැත්තේ. මං වැඩි කරන්නේ එක එකමයි. හැබැයි දැන් ළමයි මට හදන්න පුළුවන් 9යි 3ක් කැප කරන්න උනා එක ඇපල් ගහකට දැන්. මං තව ඇපල් ගහක් හැදුවොත් මම තව ඇපල් ගහක් හැදුවොත් පොල් ගස් හදන්න පුළුවන් 5යි 4ක් කැප කරන්න උනා. මම තව ඇපල් ගහක් හැදුවොත් මේ 5ක් වෙන්න ඇපල් ගෙඩි රටේ 5ක් හදනවා. හැබැයි ළමයි එතකොට පොල් ගස් හදන්න බෑ 5ක් කැප කරන්න වෙනවා. කතාව තේරුණ නැතු උස්සන්. එක භාණ්ඩයක නිෂ්පාදනය මම සමානවමයි වැඩි කරේ වැඩි කරපු එක එකම එකමයි මං කරේ එක එකමයි වැඩි කරේ හැබැයි මෙහෙන් කැප කරන එක මුලින් එකක් කැප කරපු ගහ දැන් ඊළඟ පාර ගහක් හදද්දි දෙකක් කැප කරන්න උනා ඊළඟ ඇපල් ගහට තුනක් කැප කරන්න උනා අන්තිමේට අන්තිම ඇපල් ගහ හදද්දි පහම කැප කරන්න උනා පොල් නැති වෙනවා එක භාණ්ඩක නිෂ්පාදනය සමානව වැඩි කරද්දි එක එක වැඩි කරද්දි මෙහෙන් කැප කරන එක එන්න එන්න වැඩි වෙනවා වැඩෙන ආවස්තික පිරිවැය වැඩෙන වැඩිවන වැඩෙන කියන්නේ වැඩිවන බා වැඩිවන ආවස්තික පිරිවැය පැහැදිලිද අනේ චූටි පුතා අත උස්සහල්ලා මට තේරුම් ගන්න ඔයාලට තේරුණාද නැද්ද කියලා මොකද මේක හරියටම ඔයා අල්ලා ගන්න ඕනේ ඔයා 24 තාම චූටි බබෙක් හැමෝම මීටින් එකේ ඉන්න සෙට් එක මත උස්සන්න ඕනේ නැත්නම් මැසේජ් එකක් හරි දාන්න ඕනේ හරි හරි අය පාරක් එක භාණ්ඩයක නිෂ්පාදනය සමානවමයි මම වැඩි කරේ හැබැයි අහරෙන් කැප කරන එක කලින් සමාන වුණාට දැන් එන්න එන්න කැප කරන එක වැඩි මුලින් 10ක් කැප කරා 2ක් කැප කරා 3 4 5 කැප කරන එක එන්න එන්න වැඩි වුණා හරිනේ එහෙනම් ලියමු වැඩෙන අවස්ථිති පිරිවැය යනු කලින් වගේම
පටන් ගන්න කොහොමද? නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් මත කටයුතු කරමින් සිටියදී හරි වැඩෙන අවස්තික පිරිවැය anu නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් මත කටයුතු කරමින් සිටියදී නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් මත කටයුතු කරමින් සිටියදී එක් භාණ්ඩයක නිෂ්පාදනය සමානව වැඩි කරන විට එක් භාණ්ඩයක නිෂ්පාදනය සමානව වැඩි කරන විට එක් භාණ්ඩයක නිෂ්පාදනය සමානව වැඩි කරන විට අනෙක් භාණ්ඩයෙන් කැප කරන ප්‍රමාණය අනෙක් භාණ්ඩයෙන් කැප කරන ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වන තත්වයකි ක්‍රමයෙන් වැඩි වන තත්වයකි අනෙක් භාණ්ඩයෙන් කැප කරන ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වන තත්වයකි හරි දැන් ඔහොමම ලස්සනට දාගන්නකෝ ඔයා හොඳට හයිලයිට් කරලා පෙන්වන්න වැඩි කරන්න එක එකමයි හැබැයි කැප කරන එක වැඩි වෙනවා කියලා ඔය තත්ත්වෙන් ඇන්දොත් පොඩි බඩක් එක්ක තමයි එන්නේ හරිද පොඩි බඩක් එක්ක එන්නේ හරි මම දැන් හැකියාමයි මඳින්න යන්නේ බලා ගන්න මම මේ පැත්තට ගන්නවා ළමයි ඇපල් මම දැන් මේ පැත්තට ඇපල් ගන්නවා ඒක ප්‍රශ්නයක් නෑ මම මේ පැත්තට ගන්නවා පොල් හොඳට බලා ගන්න දැන් ඈ මෙන්න දැන් තමයි බලා ගන්න ඕනේ ඔයා කලින් ඒවා නම් අවුලක් නෑ ළමයි මෙතන බලා ගන්න ඕනේ මොකද අපේ උන් ගොඩාක් අපේ අම්මන්ඩිලා සුදු අප්පච්චිලා පටලා ගන්නවා මෙතන බිංදුව ඒතර ඇපල් දිනන ළමයි පහක් හැම තියෙන්නේ 1 1 1 1 රටාවකට 1 2 3 4 5 නේ 1 2 3 4 5 1 2 3 4 5 එතන පොල් තියෙන ළමයි 15ට උඩරිම 15යි බිංදුව 5 9 මෙන්න මෙහෙම දැන් කට්ටිය හිතන් ඉන්නවා සර් බිංදුව ඊට පස්සේ 5 එහෙම 5 දැම්මොත් ඊළඟට 9 දාන්න බෑනේ බං ඇයි බං 5 නම් 5න් 5 යන්න ඕනේ 10 15 පැහැදිලිද කට්ටිය හිතන් ඉන්නවා 5ට පස්සේ 9 දාන්න මෙහෙම 5 9 ඊට පස්සේ 12 එහෙම බෑ රටාවක් තියෙන්න බෑ ළමයි එහෙනම් මේක අපිට අහුවෙන්න අපි 2 2 ගමු 2 4 6 8 10 12 14 16 මං කියපු කතාව තේරුණා ඉන්නවනම් අතොස්සන් මේකේ තියෙන මේ ඉලක්කම් වලින් ගන්න බෑ ළමයි ඈ බිංදුවට පස්සේ 5 දැම්මොත් ඊළඟට 10 එන්න ඕනේ 9 දාන්න බෑ ඔයාට ඔයා යම් නිශ්චිත රටාවකට ගන්න ඕනේ මම ගන්නවා 2න් 2 මොකද 2න් 2 ගත්තාම මේ ඔක්කොම ඉලක්කම් ටික අහු වෙනවා හරිද ඕනේ ගානක් පෙන්න ගන්න පුළුවන් මට දැන් නැත්තම් ඔය 5න් 5 ගත්තොත් එහෙම අමාරුයි නේ හරි මේක පොල් අක්ෂ නම් කරන්න ඕනේ අනිවාර්යෙන් මම පල්ලික් කරන බලා ගන්න ඇපල් බිංදුවේදී පොල් 15යි ඇපල් බිංදුවේදී පොල් 15යි කියන්නේ 14යි 16යි මැද ඇපල් බිංදුවයි නම් පොල් 15ක් වෙලා තියෙනවා ඊට පස්සේ ඇපල් එකක් හදද්දී පොල් 14යි මෙන්න ඇපල් 1 ඇපල් 1යි ඇපල් 1යි පොල් එතකොට 14යි කියන්නේ මෙන්න මෙතන මේදී ආසල් තේරුණා 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 දැන් තේරුණා අදෝස්සන් තේරුණා සුදු අපච්චිලා සුදු අම්මිලා හරි හරි මට ඕන ඉතින් ශනික කරගෙන කරගෙන යන්න පුළුවන් ඈ හැබැයි මට එහෙම වැඩක් නෑ ළමයි මට ඕනේ මෙතන ඉන්න හැම එකම ගොඩ යන්න තා මේක YouTube එකෙන් බලන උනුත් ගොඩ යන්න ඕනේ හරි ඊළඟට දෙකක් හැදුවොත් 12යි දෙකක් හැදුවොත් 12යි මේ තියෙන තුනක් හැදුවොත් 9යි නමේ කියන්නේ 8යි 10යි මැද හැරෙන තැන තමයි තිත මෙතන නෙමෙයි ඔයාගේ මේව කඩීර ගිහිල්ලා හැරෙන තැන තමයි තිත තියෙන්න ඕනේ හරවන තැන 4යි 5යි 4 කෙලින් 5 තියෙන්නේ 4යි 6යි මැද උතනින් හරවනවා එන්න හරවන තැන තිත 5යි බිංදුවයිනේ 5යි බිංදුව කියන්නේ මෙතන ඔයාට පේනවා ඔයාගේ හැකියාමයිම මූලයට අවතල වෙනවා ෆ්ලැට් බඩක්
මේක හැකියාව මායිම කියලා පෙන්වන්න PPC කියලා ලිව්වේ නැත්තම් වැරදි. මම මේ පාඩ කරන පොඩි ත්‍රිකෝණ කෑලි වලට අපි කියනවා බෑවුම. බෑවුම. ඔයාලට පේනවා බෑවුම ටික ටික ලොකු වෙනවා කියලා මේ. කලින් නම් බෑවුම එකම ගානනේ. මේ මුලින් පටන් ගත්ත චූටියට පටන් ගත්ත බෑවුම බලන්න ලොකු වෙන ලස්සන. ඒ කියන්නේ බෑවුම තැනින් තැනට වෙනස් වෙනවා. ඔය මම පාඩ කරේ බෑවුම. බෑවුම. බෑවුමට තව නමක් කියනවා ඉස්සරහට මම ඒක කතා කරන්න ලබන සතිය කියලා දෙන්න ඉතියි. එකමර දැන් කියන්න බෑවුමට තව නමක් කියනවා ළමයි ආන්තික අවස්තික පිළිවෙල. ආන්තික අවස්තික පිළිවෙල. ආන්තික අවස්තික පිළිවෙල. එතකොට මම මෙයාගේ බෑවුම ඇහුවොත් මම තැන් දෙකක හොයලා පෙන්නන්නම්. මම කිව්වේ උඩින් දාන්න ඕනේ මොකද්ද? උඩින් දාන්න ඕනේ කැප කරපු එක, අඩු වෙච්ච එක. මෙන්න අඩු වෙච්ච එකේ වෙනස එකයි. වැඩි වෙච්ච එකේ වෙනස එකයි. එක එකෙන් බෙදුවාම ළමයි මෙතන බෑවුම එකයි. මේ අවස්ථාවේදී බෑවුම එකයිනේ. හැබැයි මං තවතන මං මේ හරිය වගේ හොයන්නම් මේ. මං කිව්වේ ඉරෙන් උඩ දාන්න කියලා. මොකද්ද බෑවුම හොයද්දි ඉරෙන් උඩ දාන්න කිව්වේ? කැප කරපු එක, අඩු වෙච්ච එක. මෙතන අඩු වෙච්ච එක මේක නේද? 9 ඉඳන් 5ට අඩු වුණා 4ක්. වැඩි කරේ 1යි. දැන් ඔයාලට පේනවා බෑවුම 4යි. ඒ කියන්නේ ඔයාලට පේනවා ළමයි බෑවුම තැනින් තැනට වෙනස් වෙනවා. ආන්තික අවස්තික පිරිවැය තැනින් තැනට වෙනස් වෙනවා. මොකද බෑවුම කියන්නේ ආන්තික අවස්තික පිරිවැයමනේ. බෑවුම ළමයි වෙනස් වෙනවා තැනින් තැනට, මතක තියාගන්න. ඒක නිශ්චිතව පැහැදිලි කරන මම ලබන සතියේ බෑවුම වෙනස් වෙනවා කියන එක මතක තියාගන්න. හරිද? මේකෙන් අපිට ගොඩාක් තොරතුරු ගන්න පුළුවන්. ඒක මම ලබන සතියේ කියලා දෙනවා. හරි? බෑවුම වෙනස් වෙනවා කියලා මතක තියාගන්න. බෑවුම ස්ථාවර නැත. වැඩිනවා, වැඩි වෙනවා. බෑවුම වැඩි වෙනවා කියලා මතක තියාගන්න. හරි. ළමයි දැන් මෙහෙම තත්ත්වයක් ඇති වෙන්න හේතු තියෙනවා. හේතු තුනක්. ඒ කියන්නේ වැඩෙන අවස්තික පිරිවැයක් ඇති වෙන්න හේතු තුනක් තියෙනවා. කලින් මතකද? ස්ථාවර අවස්තික පිරිවැයක් ඇති වෙන්න පළවෙනි හේතුව සම්පත් සමජාතිය වුණා. තාක්ෂණය සමාන වුණා, යෝග්‍යතාවය සමාන වුණා. ඒ තුනම, ඒ තුනේම අනිත් පැත්ත තමයි මේකට හේතුව. එහෙනම් සම්පත් සමජාතිය නොවීම, ඒ කියන්නේ ළමයි මං වගේ ඉන්නේ මං විතරයි. මං මට සමජාතියෙක් නැහැ කොහෙවත්. මම වැඩ කරන විදිහට ළමයි වැඩ කරන්න බෑ වෙන කාටවත්. එයා වැඩ කරන විදිහට මට වැඩ කරන්න බෑ. ඒක සත්‍ය තත්ත්වයක් නේ. එහෙනම් ළමයි ප්‍රායෝගික ආර්ථික විද්‍යාවේදී හැකියාවයිම මෙයා. ඒක තමයි ප්‍රායෝගික தත්ත්වය. අරග කල්පිත தත්ත්වය. කලින් ඇදපු එක සරල රේඛියක. මේකෙදි පළවෙනි හේතුව සම්පත් සමජාතිය නොවීම. මං වගේ වැඩ කරන කෙනෙකුට ඉන්නේ මම විතර. හරිද? මම වගේ වැඩ කරන්න වෙන කෙනෙකුට බෑ. එයා වගේ වැඩ කරන්න මටත් බෑ. එයා වගේ වැඩ කරන්න වෙන කාටවත් බෑ. ඔයාට ඉන්න ළමයි ඇත්තටම ඔයා විදිහටම ඉන්නේ මේ ලෝකේ. ඔයා විතරනේ ඔයා හිතන පතන විදිහ, ඔයා කලබොන විදිහ, ඒක කරන්න පුළුවන් ඔයාට විතරයි. ඔයාගේ විදිහට. පැහැදිලි. එහෙනම් පළවෙනි හේතුව ලියන්න සම්පත් සමජාතිය නොවීම. සමහරු කියනවා විෂම ජාතිය වීම. විෂම ජාතිය වීම. සම්පත් සමජාතිය නොවීම විෂම ජාතිය වීම. වෙනස්. ඒ වගේම තමයි ළමයි. දැන් මම කලින් කිව්වා ඒ රටේ ළමයි ගොවිතැන කරන්නේ අත්‍රැක්ටරෙන් නම් ඒ රටේ මිනිස්සු ඔක්කොම අත්‍රැක්ටරෙන් ගොවිතැන කරනවා කියන එක. හැබැයි මේ වගේ තත්ත්වයක් ඇති වෙන්නේ තාක්ෂණයේ වෙනස් වුනොත්. ඒ කියන්නේ ළමයි මම පාවිච්චි කරන තාක්ෂණයේ අනිත් කෙනා පාවිච්චි කරන්න ඕනේ නැහැ. එයා වෙන තාක්ෂණයක් පාවිච්චි කරන්නේ. පැහැදිලිද? තාක්ෂණය සමාන නොවුනහම මේ තත්ත්වය ඇති වෙනවා. මම පාවිච්චි කරන තාක්ෂණයට වඩා වෙනස් තාක්ෂණයක් තමයි එයා පාවිච්චි කරන අනිත් කට්ටිය. හරිද?
දැන් ඉකෝන් සර්ලා ගත්තොත් මම ග්‍රීන් බෝඩ් එකේ උගන්වද්දි සමහර සර් කෙනෙක් වයිට් බෝඩ් එකේ උගන්වන්න පුළුවන්. සමහර සර් කෙනෙක් වයිට් බෝඩ් මුකුත් නැතුව ස්ක්‍රීන් ෂෙයා කරලා උගන්වන්න පුළුවන්. තාක්ෂණය වෙනස්. පැහැදිලිද? එතකොට හැකියාවයි මේ වගේ වෙනවා. තාක්ෂණය වෙනස්. ඊළඟට යෝග්‍යතාවය සමාන නොවීම. යෝග්‍යතාවය සමාන නොවීම කියන එක ඔයා දන්නවා. යෝග්‍යතාවය සමානයි කියන එක මතකද? මම ඇපල් කර්මාන්තය දැම් පොල් කර්මාන්තර දැම්මත් මට ඒකත් පුළුවන් කියන එක යෝග්‍යතාවය සමානයි කියන්නේ. හරිද? සංගක්කාර ගිහිල්ලා ගොවිතැනට දැම්මත් උට ඒකත් පුළුවන් කියන එක. හැබැයි යෝග්‍යතාවය සමාන නැහැ කියන ළමයි මට ටියුෂන් වලින් අර මම ගොවිතැනට දැම්මොත් මට කරන්න බෑ ඒක. මට මේක තරම් දක්ෂතාවයෙන් ඒක කරන්න බෑ. ගොවියෙක් ඇවිල්ලා ක්‍රිකට් ගහන්න දැම්මොත් ළමයි උට ක්‍රිකට් ගහන්න බෑ. එක කර්මාන්තක ඉඳන් තවත් කර්මාන්තයකට ආදේශ කරද්දී එතන ආවස්තිකිරියක් හටගන්නවා කැපකිරීමක් හටගන්නවා කියන එක. ඒක අර කලින් කර්මාන්තේ ඉඳලා මේ කර්මාන්තයට ආවට පස්සේ කලින් විදිහට වැඩ කරන්න බෑ කියන එක. කතාව තේරුම් නැද්ද උස්සා? සංගක්කාර ගොවිතැනට දැම්මොත් ඌ හා ගන්නවා එතන. හරි? ඔන්න ඔය වගේ දහසක්. යෝග්‍යතාව සමාන නොවීම. හරි. ඔන්න ඉතින් ළමයි අද අපි හැකියාවමයිම කතා කරා. ඉතින් ඔන්න ලබන සතිත් ඔයාලට එකතු වෙන්න පුළුවන්. හරි. එහෙනම් ඔන්න 2024 23 25 සෙට් එකම අද ක්ලාස් එක ගැන පොඩි මැසේජ් එකක් මට ඕනේ මේ නම්බර් එකට. ක්ලාස් එක කොහොමද තේරුණාද? මොන හරි වෙනස් වෙන්න ඕන දැන් තියෙනවද? ඉතින් ඔන්න මම අයපාරක් යන මම ලහිරු සාරංග අනිවාර්යෙන්ම ගෲප් වල ජොයින් වෙලා ඉන්න ලොකු වැඩක් වෙනවා ළමයි. ෆ්‍රී ක්ලාසස් වලට ඔයාත් උනත් ඔයාලට එන්න පුළුවන්. ලින්ක් එක ගන්න පුළුවන්. ලින්ක් එක ගන්න නම් ගෲප් වල ඉන්න ඕනේ. YouTube channel එක subscribe කරන්න අනිවාර්යෙන්. එහෙනම් මම අද නවත්තනවා. හැමෝටම බයි. වැඩ කරන්න. හොඳින් වැඩ කරන්න එන හැමෝටම අයබෝන්. Good night.